දිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, දකුණු, මධ්‍යම, සපරකමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විකිණිට හමන 60 කිලෝමීටර 50-60ක් පමණ දක්වා වෙන තද සුළං ඇතිවීමේ හැකියාවක් තවදුරටත් පවතිනවා. වැසි තත්ත්වයේ සැලකීමේදී සපරකමුව සහ මධ්‍යම පළාත්වල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විකිණිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. දිවයිනට වයඹ, බස්නාහිර, මිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ ජූලි මාස 21 දින උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විකිණිට 60 කිලෝමීටර 70 පමණ දක්වා වැඩි වීම හැකියාවක් පවතිනවා. මෙම මුහුදු ප්‍රදේශය තුළ 2019 ජූලි 21 වන දින උදෑසන කාලය දක්වා දීවර කටයුතු නොයෙදෙන ලෙස තීව්‍ර ප්‍රජාවට අවවාද කරන අතර නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරන්න කැමතියි. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7ක් වාර්තා වී තිබෙනවා. ආපදාවට ලක්වුවන් සඳහා සහන සැලසීමට මේ වන විටත් පියවරගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ. මේ වෙන විට දිස්ත්‍රික්ක කිහිපයක පැවතුණු ආපදා තත්ත්වයේ බොහෝ අඩුවීමක් පෙන්නුම් කරනවා. ප්‍රධාන ජලාශවල වාන් දොරටු මේ වෙන විට වසාදාමා තිබෙනවා. පීඩාවට පත් මුළු සංඛ්‍යාව 5200ක්, මරණ 7ක් සහ දුවාලකරුවන් එක්කෙනෙකුත්, නිවාස පූර්ණහානි 8ක් සහ අර්ධහානි 825ක් අපිට වාර්තා වෙනවා. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාන හානි වාර්තා වෙනවා 28කට. මීට අමතරව ආරක්ෂිත ස්ථානවල පුද්ගලයන් 341 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. දැනට පවතින තත්ත්වය සමගම ඊ දිනේදී ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් ලබා දීලා තියෙන නිවේදනයන් විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමු කෝරළේ සහ නුවරඑළිය කියන ප්‍රදේශවලට කහ පැහැති නිවේදනයත්, අවදානම් මට්ටමේ සිටිය යුතු නිවේදනයත්, රතු පැහැති ඉවත්වීමේ නිවේදනයේ කොත්මලේ ප්‍රදේශයටත්, රතු නිවේදනයේ ඉඹුල්පුවේ කියන ප්‍රදේශයට රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත කියන ප්‍රාදේශීයකම් කොට්ටාසියටත් ලබා දීලා තිබුණා. කෑගල්ල, කළුතර, මාගාල මාතර ස්ථානවලට විශේෂයෙන්ම කහ පැහැති නිවේදනයන් තමයි නිකුත් කළ තියෙන්නේ. ආපදා ලකු නිවාස වෙනුවෙන් තක්සේරු කටයුතු සිදු කිරීම අඛණ්ඩව සිදු කරන ලබනවා. හානියට පත් නිවාසවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මුලින්ම ග්‍රාම නිලධාරීතුමන් මුණ ගැහෙන්න. මහානිය වාර්තා කිරීම ඉතාමත් දෙකක් තමයි. 1.17 දුරකථන අංකයේ විවෘතයි. පැය 24 පුරාම ඒ සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අධික වර්ෂාවත් සමග කාසල් රිහා මෞසා කැලේ ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන වන විට කාසල් රි ජලාශයේ ජලමට්ටම අඩි 10කින් හා මෞසා කැලේ ජලමට්ටම අඩි 9කින් ඉහළ ගොස් තිබුණා. පසුගිය සමයේ පැවති වියලි කාලගුණය හේතුවෙන් මෙම ජලාශවල ජලය පැවතුනේ 25%ක පමණ අඩු මට්ටමකයි. ජලය සිදීම නිසා මතුව තිබූ පැරණි නගරයෙහි නටබුන් වර්ෂාව හේතුවෙන් නැවතත් ජලයෙන් යටවෙමින් පවතින ආකාරයක් දැකගත හැකි. අයහපත් කාලගුණයත් සමග මහියංගනිය ප්‍රදේශයේ නිවාස රැසකටද හානි සිදු වුණා. හානියට පත් පවුල් සඳහා කඩිනම් සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි. අධික සුළං තත්ත්වයේ හේතුවෙන් මිනිපේ ගොවිජනපදයේ නිවාස ඇතුළු දේපොළ රැසකට හානි සිදු වුණා. ලුණුමඩලා කැටිය, දියපුබුල, මොරයාය ආදී ප්‍රදේශවලටයි සුළඟින් දැඩි බලපෑම් මෙල්ල වුණේ. හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මකයි.